ඊයේ හැන්දෑවේ මහ බැංකුව නිකුත් කරපු දෛනික මිල වාර්තාවට අනුව නාරහම්පිට මාකට් එකේ හාල් කිලෝ එකක් රුපියල් 150යි. හාල් මැස්සෝ කිලෝ එකක් රුපියල් 1200යි. පොල් තෙල් ලීටරයක් 620යි. පොල් ගෙඩියක් සාමාන්‍ය ප්‍රමාණය රුපියල් 80යි. වෙළිච මිරිස් කිලෝ එකක් රුපියල් 600යි. හාල් මැස්සෝ ටිකක් බදගෙන පොල් සම්බෝලයක් එක කන්න මිනිස්සුන්ට හැකියාවක් නැහැ. एक रेलोड़ दें मत वाटा का किलो एक आखिर दाना दें मत मैं सभापति मार रुपया लेके सिया है टाइ समस्त बाडू मिले ही लगी हिला हेटा नहीं था मेरे को डे बाडू मिला तवाती है ले आनो अब तो मार वैध कर पु तेल मिला टा अमतर है वह अन्य ये बांदुला अमत तो मार गैस मिला वैध कर ला अरे दोलाही दस वाकी में किए ना मुकद हरिनांग गान थी इन्होंने रुपया लेखदास विशिपाई रुपया लेखदास से कसिया पाना हमें नकान सीर दुलाह की मेडिकल दीना अनिपत्ते पोहरे टिकाई क्रुमिनाश के टिकाई नतु गोई महत्तुरु विलाप देना मगे मित्र गारु अमेतुमा मनोआ क्यों वात विषय बिलिबंद प्रामाणिक धर्मात्य ना सीर उत्तीय वेदियों किया ने विशाल आहार अर्बुदे कटे राटा ताल्लु एनवा केला मंतुमा ඔබතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ පොහොර ඉඟියක් තියෙනවා ඔනරබල් මිනිස්ටර් ඔබතුමා පොහොර නැගීරේ ඉඳන් මට කිව්වා නම් කොහෙද පොහොර මහ විශාල සමාජීය ආර්ථික පරිසරක අර්බුදයකට අපේ රට තල්ලු වෙනවා සමහරු කියනවා මේ සියලු ප්‍රශ්න කොවිඩ් වසංගතය නිසා කියලා හැම රටකම මෙහෙම අර්බුදකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා කියනවා ඒක එහෙම නැහැ ගරු සභාපතිතුමා අපේ අසල්වාසී රටවල් ශීඝ්‍රයෙන් දියුණු වෙනවා දැන් බලන්න බංග්ලාදේශයෙන් අපේ රටට ණය දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එහෙනම් ගැටලුව තමයි ඔබලා පාර වරද්දගෙන තියෙනවා. රටේ ජනතාව විශාල අවදානමකට ඔබලා තල්ලු කරමින් පවතිනවා. ගේ ඉරිදා ලංකාදීප පත්තරේ අමතුම මම දැක්කා වසන්ත බණ්ඩාර ડોක්ටර් වසන්ත බණ්ඩාර හොඳ විග්‍රහයක් කරලා තිබ්බා පාර වරද්දගෙන කියලා. ඩ්‍රයිවර් මාරු කරා කියලා මේ ප්‍රපාතේ යන බස් එක වෙනස් කරගන්න බෑ කියලා. අද බන්දුල ගුණවර්ධන ඇමතුමා මේ ලංකාදීප පත්‍රයේ චමින්ද මුණසිංහට හොඳ ලිපියක් මේ ඉන්ටර්වියු එකක් දීලා තියෙනවා. එතුමා කියනවා තේරුම් ගන්න ඕනේ මේ යථාර්ථයේ ආර්ථික යථාර්ථයේ අභියෝග මොනවද කියලා. හරි. එතකොට මේ අභියෝගයේ විසඳන්න නම් මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න නම් මේ යන පාර වෙනස් කරන්න ඕනේ සභාපතිතුමා. එක පැත්තකින් අපිට කියන්න පුළුවන් තෙල් මිල නිසා තමයි මේ සියලු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කවුද මේ ඇමතිතුමා කිව්වා මට කිව්වා කියලා මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවෙන් මේ තෙල් මිල වැඩි කරේ නැත්තම් බැංකු පද්ධතිය කඩා වැටෙනවා බැංකු පද්ධතිය කඩා වැටෙනොත් ආර්ථිකය කඩා වැටෙනවා ඒ නිසා මම තෙල් මිල වැඩි කරනවා කියලා. ඇත්තටම ප්‍රශ්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ මේ රට සම්පූර්ණ ආර්ථික මේ මොකක්ද ඒකට කියන්නේ ගිරයකට අහු වෙලා තියෙනවා සභාපතිතුමා. ඒ ග්‍රේට් අහුවෙච්ච ආර්ථිකය බේර ගන්න ඕනේ. ඒකට මේ යල් පැනපු ආර්ථික න්‍යායවල වල හිර වෙලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. අත වශයෙන්ම මේ තෙල් මිල වැඩි කිරීම හරහා මොකද වෙලා තියෙන්නේ? අර අද වෙනකොට වැටිලා ඉන්න ජනතාවගේ බර ජීවන බර තව වැඩි කරන්න ඔවුන්ගේ ඒ බර මත තවත් බරක් පටවලා තියෙනවා. ඒ නිසා ඒක තමයි අපි මේ ඇමතිවරයාට එරෙහිව මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ. අපිට අවශ්‍ය නැහැ රජය බේර ගන්න මෙතන. අපිට අවශ්‍ය නැහැ මේ විශ්වාස භංගය වෙනස් කරන්න. අපි තීරණයක් අපි හේතුවක් මත තමයි ඔහුට විරුද්ධව මේ විශ්වාස භංගය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න වෙන්නේ ගරු සභාපතිතුමනි මේ අසරණ ජනතාව මත මේ බර පටවපු දරු ඇමතුමා කෙරෙහි අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔහුට විරුද්ධව අපි මේ විශ්වාස භංගය දී ඡන්දය දෙනවා කියලා බොහොමත්ම ස්තුතියි. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.